හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් ආයාරූප ශිල්පිනියක් වූ ඈන් ගෙඩස් නිදා සිටින ලදරුවන්ගේ පින්තූර ගැනීමේ කලාවක් නිර්මාණය කර තිබුණා. ඇයගේ ඡායාරූප මුවට සිනහවක් පෙන දෙන්නක් වූවා. නිදා සිටින ලදරුවෙකු තරම් සමාදානයේ ප්‍රතිරූපයක් තවත්නම් නැහැ. නිදා ගැනීම සහ රාත්‍රී කාලයේ අතරතුර ලදරුවන් රැකබලා ගැනීම අධික වෙහෙසට පත් කරන්නා වූ වගකීමක්. ඔවුන්ගේ අහිංසකකම සහ උනන්දුව නිසා ලදරුවෝ ඉතා පහසුවෙන් ජීවිතයට තර්ජනය ගෙන දෙන අවස්ථාවන් වලට මුහුණ දෙනවා. පසුපස දිව යෑම්, විනෝදයට පත් කිරීම, ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම, ඇඳුම් ඇඳවීම, මග පෙන්වීම, රණ්ඩු බේරීම යනාදීන් පසු දෙමාපියෝ නින්දට යෑමට කැමැති වෙනවා. සෙල්ලම් බඩු පසෙක දමා රාත්‍රී ඇඳුම් ඇඳ වූ පසු නිදිමත ලදරුවාගේ ක්‍රියාකාරීත්වය අඩු කරන්නට වෙනවා. මව හෝ පියා සමග කතන්දරයක් ඇසීම සඳහා ඔවුන් තුරුල් වෙනවා. අවසානයේදී නින්දට වැටෙනවා. තමන් නින්දට යාමට පෙර සිහින ලොබට සියල්ල සූදානම් දැයි බැලීමට දෙමව්පියෝ තවත් එක්වරක් තම ලදරුවා දෙස බලන්නට වෙනවා. නිදා සිටින ලදරුවෙකුගේ සමාදානයේ පෙනුම දවස තුල ඇති වුණා වූ සියලු අසහනයන් පහකර දමන්නට වෙනවා. දෙවිඳුන් තම දරුවන්ට යෝග්‍යම තත්වය ලෙස දක්වන්නේ සමාදානයේ බව ලෙවි කතා 26:6 පවසනවා. එනමුත් අපගේ නොමේරුකම නිසා අපි ප්‍රශ්නවලට මැදි වී ගැටුම් ඇති කරගන්නවා. කුඩා ලදරුවන්සේ අපද වැරදි කිරීමෙන් වෙහෙසට පත්වී එතුමන්ගේ ප්‍රේමණීය මාර්ගයේ ආරක්ෂාව සහ සැනසීම තුල විවේක ගැනීම දෙවිඳුන්ගේ ආශාවයි. මන්ද අපගේ සමාදානයේ රැඳී පවතුනුයේ එතුමන්ගේ කැමැත්ත තුල නිසාවෙන්.